ඔයා රෑහස තරු බලලා විවිධ දේවල් කල්පනා කරන පුද්ගලයෙක් කියලා මම දන්නවා. එහෙම කුතුහලෙන් යුත් මනසක් ඔයාට තියෙන නිසා තමයි ඔයා මේ වීඩියෝ එක ක්ලික් කරලා බලන්නේ. කොහොම හරි ඔයා මේ විදිහ රහසේ තරු බලද්දී සමහර ජීවිතේ සුන්දරම අවස්ථාවන් ගත කරද්දී නිදාගන්න ඉස්සෙල්ලා පවා බ්‍රහස්පති ග්‍රහයට පින් දෙන්න ඕනේ. මොකද එයා නැත්තම් ඔයාට ඔයාගේ වටින ජීවිතේ විඳින්න මේ පෘථුවිය නැහැ. ඇයි මං එහෙම කියන්නේ? කතා කරමු මේ වීඩියෝ එක තුලින්. බ්‍රහස්පති ග්‍රහය කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න අති දැවැන්තම ග්‍රහලෝකයේ වගේම තමයි අතිශය පැරණි ග්‍රහලෝකවලින් එකක්. එය දිගු හා සංකීර්ණ ඉතිහාසයක් සහිත වඩාත් රසවත් එකක්ද වෙනවා. සූර්යයා සහ අනිකුත් ග්‍රහලෝක ඇති වෙලා ශනිකම තමයි බ්‍රහස්පති හැදෙන්නේ. බ්‍රහස්පති ග්‍රහය ආරම්භ වෙන්නේ කුඩා ඝන වායු දූවිලි හරයක් ලෙසින් බවත්, ඒ වැඩි ද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු කරගත්තම ක්‍රමක්‍රමයෙන් විශාල වෙලා තියෙනවා. මෑත කාලේ කරපු අධ්‍යයනයකට අනුව බ්‍රහස්පති ග්‍රහය අදට වඩා ඉතා කුඩා ග්‍රහලෝකයක් විදිහට ආරම්භ වෙන්නේ ඇති කියලා විද්වතුන් හොයාගෙන තියෙනවා. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ බ්‍රහස්පති ග්‍රහය ප්‍රථම වර්ග සෙනසුරු ග්‍රහයගේ ප්‍රමාණයට සමාන වූ බවත්, ඒ කාලයත් එක්ක එහි වත්මන් ප්‍රමාණයට ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා තියෙනවා. මේ වර්ධනයට හේතු වන්නේ ඇත්තේ තරුණ ග්‍රහලෝකේ වටා මුල් ග්‍රහලෝක තැටියේ වායුව සහ දූවිලි මේකට ආකර්ෂණය වීම. ඉතින් මේ අධ්‍යයන වලින් පෙනී යන්නේ බ්‍රහස්පති ග්‍රහයාගේ ඉතිහාසයේ මුල් අවධියේ ඒ විශාල වර්ධනයක් සිදු වූ අතර අද අපි දන්නා යෝධ ග්‍රහලෝකේ බවට බොහොම ඉක්මනින් ඒ වගේම ක්‍රමක්‍රමයෙන් පත් වුණා කියලා. බ්‍රහස්පති ග්‍රහයාගේ ප්‍රමාණය සහ ස්කන්ධය ඝන වායු ගෝලයක් රඳවා ගැනීමට සහ බලවත් ගුරුත්වාකර්ෂණයක් ඇති කිරීමට ඇති හැකියාවේ වැදගත් සාධක වෙනවා. මේ ලක්ෂණ බ්‍රහස්පති සෞරග්‍රහ මණ්ඩලයේ වැදගත්ම සමාජිකයෙක් බවට පත් කරන අතර එහි සුවිශේෂී ලක්ෂණ කිහිපයක් තමයි අද වීඩියෝ එකේ අපි කතා බහ කරන්න යන්නේ. බ්‍රහස්පති මෙච්චර වැදගත් වෙන්නේ ඇයි? බ්‍රහස්පති ග්‍රහයා පෘථුවියට වැදගත් වීමට හේතු කිහිපයක්ම තියෙනවා. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහක පාට එහෙමත් නැත්නම් ඇස්ට්‍රොයිඩ් බෙල්ට් එකේ ග්‍රහක කොටස් අපේ පෘථුවියට ගැටෙන එක වළක්වන්නේ අපේ බ්‍රහස්පති දෙවියෝ තමයි. ඊට අමතරව බ්‍රහස්පතිගේ ගුරුත්වාකර්ෂණය වල්ගාතරු වල මාර්ගය සඳහාත් බලපානවා. ඒ වගේම තමයි අතීතයේදී වල්ගාතරු බලපෑම් වලින් පෘථුවිය ආරක්ෂා කර ගැනීම සඳහා බ්‍රහස්පති දැවැන්ත භූමිකාවක් ඉටු කරලා තියෙනවා. අපේ බ්‍රහස්පති කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වන අතර එමගින් සැලකිය යුතු ගුරුත්වාකර්ෂණ බලයක් පෘථුවිය ඇතුළු අනිකුත් සියලුම ග්‍රහලෝක මත ඇති කරනවා. මේ ඇද්දීම සෞරග්‍රහ මණ්ඩලවල ස්ථාවරත්වය තබා ගැනීමට උපකාරී වෙනවා. බ්‍රහස්පති ග්‍රහයාගේ මහා රතු ලපය යනු අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකයේ වඩාත් කැපීපෙන ලක්ෂණය වෙනවා. මේ අතිදැවැන්ත කුණාටු වසර 100 ගණනක් තිස්සේ තිබෙන අතර කිසියම් විදිහක මන්දගාමීත්වයක්වත් පෙන්වන්නේ නැහැ. නමුත් මේ මහා රතු ලපය එහෙමත් නැත්නම් ද ග්‍රේට් රෙඩ් ස්පොට් යනු කුමක්ද? සහ එය හැදුනේ කොහොමද? ද ග්‍රේට් රෙඩ් ස්පොට් යනු පෘථුවියේ මෙන් දෙගුණයක් විශාල කුණාටුවක්. හිතාගන්නකෝ විශාලත්වය. ඒ බ්‍රහස්පතිගේ දක්ෂිණ අර්ධගෝලයේ පිහිට ඇති අතර අවම වශයෙන් වසර 400ක් පුරා පැතිර පවතිනවා. අන්තර්ජාලයේ තොරතුරු සඳහන් වෙන විදිහට මේ කුණාටුව පටන් අරන් තින්නේ 1665 හෝ ඊට පෙර ඉඳලා. නමුත් අපි එක මුලින්ම නිරීක්ෂණය කළේ 1830 දී. කොමාරි ජල වාෂ්ප සහ අනිකුත් රසායනික ද්‍රව්‍ය වලින් පිරුණු බ්‍රහස්පතිගේ උණුසුම් වායු ගෝලය සමග මේ කුණාටුව දිගින් දිගටම පැවතීමට බලය ලබා දීලා තියෙනවා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඉතින් මේ ද්‍රව්‍ය වායු ගෝලයට නැගී ඒවා සූර්යයා විසින් රත් කරලා අධික තාපය බවට පත් වෙනවා. මේ දේ ඒවා ඝනීභවනය කරලා අද අපි දකින දැවැන්ත කුණාටුව ඇති කරනවා. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ කුණාටුව නිශ්චිතවම මැනිය නොහැකි වුණත් ඒක හැකිලිමින් පවතිනවා කියලා. මේ කුණාටුව සතපුම් 10000ක් පමණ වන අතර ඒ තප්පරයකට 1800 සිට හැකිලිමින් පවතිනවා. ඉතින් මේ රතු ලපයේ අවසානයේ සම්පූර්ණම අතුරුදාන් විය හැකි නමුත් ඒක සිදු වෙන්නේ කවදද කියලා අපිට නිශ්චිතවම කියන්න බෑ. මේ මහා රතු ලපය බ්‍රහස්පතිගේ වායු ගෝලයේ බලය පිළිබඳ විස්මිත උදාහරණයක්. මේ කුණාටුව සතවර්ෂ ගණනාවක් පුරා පැතිරීමෙන් පවතින අතර මන්දගාමී වීමේ සේයාවක්වත් අපිට දැක ගන්න වෙන්නේ නැහැ. ඒ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකයේ අතිමහත් බලය පිළිබඳ සිහිගැන්වීම. දැන් අපි කතා කරමු බ්‍රහස්පති මත අපිට කොච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. බ්‍රහස්පතිගේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක -234ක් වන අතර එහි වායුගෝලීය පීඩනය පෘථුවිය වගේ 90 ගුණයක් වෙනවා. වාට හුස්ම ගන්න කෘතිම ඔක්සිජන් ඔයා සපය ගත්තත් තප්පර කිහිපයකින් දැවැන්ත පීඩනය නිසා ඔයා තැලිලා යනවා. බ්‍රහස්පති ග්‍රහය මත ඝන පෘෂ්ඨයක්ද නොමැති බැවින් ඔබ ග්‍රහලෝකයට වැටුනොත් ඔබ සදාකාලිකවම වැටෙමින් පවතිනවා. ඒ කියන්නේ ඔයාට මේ ග්‍රහලෝකයේ එක පැත්තකින් මේ පීඩනයට තොරතුරු දෙන අධිතාක්ෂණික ස්පේස්ෂිප් එකක් දාලා අනිත් පැත්තෙන් මතුවෙන්න පුළුවන්. බ්‍රහස්පති ග්‍රහය මත ජීවත් වෙන්නට ක්‍රමයක් නැහැ. බ්‍රහස්පතිගේ චන්ද්‍රයා යුරෝපා ජීවිත හිතකර වෙන්න පුළුවන්ද? යුරෝපාවල මිනිසුන් ජීවත් වෙන්න පුළුවන්ද කියන කාරණාව සලකා බැලීමේදී කාරණා කිහිපයක් සලකන්න ඕනේ. යුරෝපා යනු බ්‍රහස්පති වඩා කක්ෂගත වෙන කුඩා අයිස් සහිත චන්ද්‍රයෙක්. එහි තුනී වායු ගෝලයක් ඇති අතර එහි මතුපිට දියර ජලය නැහැ. කෙසේ වෙතත් යුරෝපාට එහි අයිස් සහිත කබලට යටින් දියර ජලය තියෙනවා කියලා බොහෝ විද්වතුන් අනුමාන කරනවා. මේ සාගරය අපේ සෞරග්‍රහ මණ්ඩලයේ යම් කිසි ජීවයකට නවාතනක් වෙන්න පුළුවන් කියලත් පිරිසක් කියන්නේ අන්න ඒකයි. මේ යෝධ ග්‍රහලෝකයේ වටා යුරෝපා කක්ෂගත වෙන විට යුරෝපාහි සාගරයේ බ්‍රහස්පතිගේ වඩදී බාදී බලය, ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ බලයෙන් ද්‍රවයක් ලෙස තබා ගන්නවා.
යුරෝපාවල දියර ජලය ජීවිත පෝෂක පදාර්ථ සහ ශක්තිය සැපේ හැකි පාෂාණමය ආවරණයක් සමග සම්බන්ධ වී ඇතැයි සැලකෙනවා. යුරෝපාවල සාගරය ඉතාමත්ම ලවණ සහිත වෙන්න පුළුවන් කියලා බොහෝ දෙනෙක් කියනවා. මේකට හේතුව තමයි අයිස් කබල මගින් මිරිදිය සාගරයට පැමිණීම වළක්වන බාධකයක් ලෙස ක්‍රියා කිරීම. ඒ නිසා යුරෝපාවල සාගරයේ පවතින ඕනම ජීවියෙක් අධික ලුණු මට්ටමකට අනුවර්තනය වෙච්ච ජීවියෙක් වෙන්න ඕනේ. දැන් හිතන්න අපේ පෘථුවිය බ්‍රහස්පති ග්‍රහය තරම් විශාල නම් අපි දන්න පෘථුවිය බ්‍රහස්පති තරම් විශාල නම් එහි ජීවය බොහෝ දුරට වෙනස් වෙන්න පුළුවන්. අමතර ස්කන්ධය නිසා අපේ පෘථිවි ග්‍රහලෝකයට වඩා වැඩි ගුරුත්වාකර්ෂණයක් මිනිසා ඇති වෙනවා. ඒ නිසා මිනිසුන් සහ සතුන් දැන් ඉන්නටත් වඩා බර වෙන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණයේ වැඩිවීම නිසා ඇවිදීමට හා නැගීම දුෂ්කර වෙනවා. හුස්ම ගැනීමට අපහසු වන පරිදි වාතය වඩාත් ඝන වෙනවා. දින කිහිපයක් හෝ සති ගාණක් පැවතිය හැකි සුළුකුණාටු සමග කාලුගුණය වඩාත් දරුණු වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි පෘථිවි බ්‍රහස්පති තරම් විශාල නම් එහි අක්ෂය මත වේගෙන් භ්‍රමණය වන නිසා අවසානයේ අපේ දවසත් ඉතාමත්ම කෙටි වේ. ඉතින් මොකද හිතන්නේ බ්‍රහස්පති ග්‍රහය අපේ පෘථුවේ බේරන විදිය ගැන හුවම. ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකද subscribe කරලා bell එකක් ගහන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයාලට එකතු වෙන්න පුළුවන්. වීඩියෝ නරඹුවට ස්තුතියි. තවත් දවසක අපි මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ඔබ සැමට සුබම සුබ දවසක්.